විහාරස්ථානයේ වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තා. අනතුරුවයි සමරු ඵලකය නිරාවරණය කර අභිනව විහාර මන්දිරය විවෘත කළේ. කාම්බෝජ කලා සම්ප්‍රදානුකූලව විහාර මන්දිරය ඉදිකර තිබෙනවා. කාම්බෝජයේ උපසංගරාජ පූජ්‍ය ඕම් ලීම් හෙට් නායක සාමින් වහන්සේ වෙත කාම්බෝජ ශ්‍රී ලංකා ශාසන වංශාලංකාර ගෞරව නාමය ලබා දීමද මෙහිදී සිදු කෙරුණා. ඒ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහානායක පූජ්‍ය නාපානේ පේමසිරි මහනාහිමියන් විසින් කාම්බෝජයේ වට්ලංකා විහාරස්ථානයේ රෝපණය කිරීම සඳහා ශ්‍රී මහා බෝධි අංකුරයක් එහි විහාරාධිපති පූජ්‍ය අරියවංශ නාහිමියන්ට ජනාධිපතිතුමා විසින් පිළිගන්වනු ලැබුවා. කාම්බෝජ උපසංගරාජ හිමියන් ජනාධිපතිතුමන් වෙත සමරු තිලිනයක් පිළිගැන්වූ අතර උන්වහන්සේ වෙත ජනාධිපතිතුමන්ද සමරු තිලිනයක් පිළිගන්වනු ලැබුවා. විහාර මන්දිරය නිර්මාණය කිරීමට දායක වූ කාම්බෝජ ගෘහ නිර්මාණ ශිල්පියාද ජනාධිපතිතුමාගේ ඇගයුමට ලක් වුණා. කාම්බෝජයේ ඇතුළු බෞද්ධ සහෝදරත්වය වර්ධනය කරගෙන ඉදිරියට යන බෞද්ධ ජාත්‍යන්තරයක් නිර්මාණය විය යුතුයි. නායකත්වයේ හිමිය යුත්තේ ගරු ජනාධිපතිතුමන්ටයි. මේ යුගයේ අපි දකිනවා මත් රකුසාට එරෙහිව ඔබතුමා යුද්ධ ප්‍රකාශයක් කළා තියෙනවා. ජාත්‍යන්තරයේ මත්ද්‍රව්‍ය මාපියාවට එරෙහිව ඔබතුමා තමයි මේසා විශාල ප්‍රයත්නයක් දරන එකම රාජ්‍ය නායකයා. කාම්බෝජ බෞද්ධ ජනතාවටත් ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවටත් කරදර රැසකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. අපට වීසා ගන්න කාර්යාලයක් ලංකාවේ නැහැ, කාම්බෝජෙත් නැහැ. මම ආරාධනා කරනවා කරුණාකර ලංකාවේ ඉඩම් කොටසක් වෙන් කරන්න, කාම්බෝජයේ රාජ්‍ය සම්බන්ධතාව ගොඩනගන්න පහසුකමක් සලස්සන්න කියලා මම ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි. උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා මේ අවස්ථාවත් කාම්බෝජය සහ ශ්‍රී ලංකාව අතරේ වසර දහස් ගානක මිත්‍රත්වය ශක්තිමත් වෙන අවස්ථාවක්. මම මෙහිදී ඉතාමත් සතුටුදායක ආරංචියක් ඔබ වහන්සේලාට ප්‍රකාශ කරන්න කැමතියි. අපි පහුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයේ රැස් වූ අවස්ථාවේදී තීරණයක් ගත්තා. අපේ රට ළඟම තිබෙන රටවල් 4-5කට ඇරෙන්න ලෝකයේ අනෙක් සියලුම රටවල් වලට සංචාරකයින් සඳහා වීසා වලින් නිදහස් කිරීමට අපි රජය තීරණය කළා තිබෙනවා. කාම්බෝජයේ ජනතාවටත් ශ්‍රී ලංකාවට පැමිණේදී වීසාවලින් අපි නිදහස් කරනවා. එය ලබන මාසයේ අප්‍රේල් මාසයේ ඉඳලා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඔබ වහන්සේ සඳහන් කළා ඉඩම් කොටසක් වෙන්කර ගැනීම පිළිබඳව ඒ සම්බන්ධයෙන්ුත් ඉදිරියේදී අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මට මේ අවස්ථාවේදී කාම්බෝජයට පැමිණීමට ආරාධනාවක් බාර දුන්නා. මම මැයි මාසයේ හෝ ජූනි මාසයේ බලාපොරොත්තු වෙනවා කාම්බෝජයට පැමිණීමට. ඕමල්පේ නායක ස්වාමීන් වහන්සේ මට සඳහන් කළා අපේ රටේ තිබෙන මේ නාපැල නාගස් කාම්බෝජයේ නොමැති බව. ඒ නිසා මම කාම්බෝජයට පැමිණීමේදී බලාපොරොත්තු වෙනවා මේ නාපැල කීපයක් රැගෙන එන්න. මා හිතනවා එය දෙරටේ සම්බන්ධය වැඩි වෙන්න හොඳ දෙයක් කියලා. අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාද උත්සව සභාව ඇමතුවා. අපි බෞද්ධයින් ලෙස මේ රට රටවල් අතර අපේ සම්බන්ධය තීව්‍ර කරගන්න ඕනේ. ඇමරිකා එක්සත් ජනපදයක් එක්සත් යුරෝපයක් ඇති වෙද්දී කිතුණු දහම මුල් වුණා. ඒ රටවල් වලට කරදර ඇති වුණාම ඒ සාමූහිකත්වය ඉතාම වැදගත්. විශේෂයෙන්ම අපේ තේරවාදී බෞද්ධ රටවල් පහවන තායිලන්තය, ලාඕසය, ඒ වගේම කාම්බෝජය, මියන්මාරය හා ශ්‍රී ලංකාව මීට වඩා එකමුතු ආසියානු රාජ්‍ය පද්ධතියක් බවට පත්විය යුතුයි. අතිගරු ජනාධිපතිතුමාගේ කාම්බෝජ සහ ඒ අවට කලාපයේ රටවල අනාගත සංචාරයට පදනම දමાવી කියලා අපි විශ්වාස කරනවා. මෙරට සහ කාම්බෝජ ගිහි පැවිදි විශාල පිරිසක් මේ පුණ්‍යෝත්සවයට එක්ව සිටියා.